අනේ ඉතින් ලෙහිනේ ගමේ යන්න හදන්නේ මොකද තවමත් කොළඹ ඉඳලා වැඩක් නැහැ. ඉතින් ලෙහිනේගේ ඉගෙනීම් කටයුතු ඉවර කරා. ඉතින් දැන් ලෙහිනේ රදේෂ්ටත් ආදරේ කරානේ. හැබැයි ඒත් රදේෂ්ගේ අම්මා අක්කා කවුරුත් කැමති නැහැ. ඉතින් ලෙහිනේ බලාගෙන හිටියා හිටියා තවමත් කැමැත්ත දෙනකම්. ඒත් තාම නැහැ. ලෙහිනේගේ අම්මයි තාත්තත් ඇවිල්ලා ඉන්නේ. අස්තනීප නිසා ඉතින් එක පාටම මයිකුත් ගෙදරට කඩාගෙන වැඩිලා කියන දේවල් වලට අම්මගේ තාත්තගේ හිත හරියට හිතෙනවා. ඉතින් ලෙහිනිට දැන් මොනවා කරන්නද කියලා ලෙහිනිට තාම තේරුමක් නැහැ. ලෙහිනිට පළවෙනියටම ඕනේ තමන්ගේ දෙමව්පියන්ව රැක බලා ගන්න. මොකද අම්මලා මහන්සිලා තමයි ලෙහිනිට ඉගැන්නුවේ. අන්න ඒකට ලෙහිනිට යුතුකම් ටිකක් ඉෂ්ට කරන්න තියෙන නිසාම තමයි ලෙහිනි රදීෂ්ගේ තීරණ වලට එකඟ වෙන්නේ නැත්තේ. හැබැයි රදීෂ් නම් ලෙහිනිව ඕන වෙලාවක කසාද බඳින්න කැමති. ඒත් දෙමව්පියන්ගේ පිට ඒකට ලෙහිනි කැමති නෑ. ඉතින් ලෙහිනි දැන් ජොබ් එකකුත් හොයාගෙන ගමේට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් යාළුවනේ මට මෙන්න මෙහෙම හිතනවා කතාවේ ඉදිරියට මෙහෙම ගලාගෙන යනකොට මං හැමදාමත් කියනවා වගේ ලෙහිනිට ජොබ් එක ලැබෙනවා. ලෙහිනිට ජොබ් එක ලැබුණාම අනිවාර්යෙන්ම මෙතන තව චරිතයක් එකතු කරනවා. ඒ තමයි ලෙහිනි වෙනුවෙන් තවත් කෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ තමයි අනිත් චරිතය. රදීෂ් ලෙහිනිට ආදරය කරනා වගේම ලෙහිනිට හම්බෙන අලුත් යාළුවා පිරිමි යාළුවෙක්. ඒ වැඩ කරන තැන. ඉතින් මෙන්න මෙහෙම කෙනෙක් අනිවාර්යයෙන්ම ගෙනේ කියලා මට මේ කතාව බලනකොට හිතෙනවා. මොකද ඒ වගේ වැඩ මේ කතාව තුළ සිද්ධ වුණා ගොඩක්. ඉතින් ලෙහිනිගේ ළඟට ලෙහිනිත් එක්ක එකට වැඩ කරනකොට ලෙහිනිට හම්බෙන යාළුවා පිරිමි යාළුවෙක් නිසා ලෙහිනිගේ හිත දිනා ගන්න එයා දක්ෂයි. ඉතින් ලෙහිනිගේ හිත ඒ යාළුවාගේ පැත්තට නැඹුරු වෙනකොට ලෙහිනිගේ අලුත් ජොබ් එක නිසා ලෙහිනිට පහුගිය දේවල් අමතක කරන්න ගොඩක් ලේසි වේ. ලෙහිනි කියන්නේ හිත හයිය කෙනෙක්. ඕනම දෙයක් අමතක කරලා දාන්න ලෙහිනිට පුළුවන්. ඉතින් රදීෂ්ට නම් එහෙම කරන්න බෑ. මොකද රදීෂ් පණ වගේ ලෙහිනිට ආදරේ. ඉතින් මෙන්න මෙතනදි සමහරක් විට ගමෙන් අම්මලා කසාදයක් හොයන්නත් ඉඩ තියෙනවා ලෙහිනිට. මොකද අම්මලා බය වෙනවා ලෙහිනිව විවාහ කරලා දෙන්න බැරි වෙයි කියලා. අන්න ඒ නිසා ලෙහිනිට දැන් ජොබ් එකක් තියෙන නිසා ගමෙන් මනමාලයක් බලන්න ඉඩ තියෙනවා. මේ මනමාලයා ලෙහිනිගේ හිත දිනා ගන්නත් ඉඩ තියෙනවා. ඉතින් සමන්නේ දිරිමුණි මහතා මේ වගේ දේවල් කරන නිසා මට හිතනවා ඉදිරියේදී මේ වගේ දෙයක් අපිට බලන්න ලැබේවි කියලා. කොහොම නමුත් අවසාන මොහොතේ මෙතන ප්‍රධාන චරිතය අපේ රදීෂ් නිසා රදීෂ්ට ලෙහිනිගේ අත ගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. නැත්තම් මෙතනදී අනිවාර්යයෙන්ම රදීෂ්ගේ අම්මා අසනීප වෙන්න ඕනේ. මොකද නැත්තම් ලෙහිනිගේ ගැන අනුකම්පා හිතෙන්න මොන හරි විශේෂ දෙයක් සිද්ධ වෙන්න එපැයි. මතකනේ අමීෂ ලෙඩවන නිසා දෙවමිට කැමැත්ත දුන්නා. අන්න ඒ වගේ රදීෂ්ගේ අම්මටත් මොන හරිම දෙයක් මෙතෙන්දි සිද්ධ වුණොත් ලෙහිනිව දැනේ කියලා හිතෙනවා. අන්න එහෙම දේති මෙතෙන්දි රදීෂ් ලෙහිනිට අවසරතේ විවාහ වෙන්න. ඉතින් යාළුවනේ කතාව හරිම තේරුම් ගැනීමට අපහසුයි. ඉතින් හිතාගන්න බෑ ඉදිරිය කුමක් සිද්ධ වේද කියලා. ගලාගෙන යන විදිහට මේ වගේ දේවල් ඉස්සරහදි වෙන්නේ ඉඩ තියෙනවා. අපි බලමු සමන් ඉදිරි මුනි මහතා කොහොම කතාව ඉදිරියට ලියයිද කියලා. එහෙනම් යාළුවනි අමතක නොකර ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. දෙවනීනිම ගැන අපි කතා කරමු. ඉතින් ගිහින් එන පරිස්සමට ඉන්න මං ඔයාලගේ ආදරණීය එහෙලිය නීච්. සුබ දවසක්.